ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මුගේ 6 වෙනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. වෙලාව තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකටයි ධර්ම සාකච්ඡාවකටයි. මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න සභාවකට කරන්න කියලා. සස්මස් ඉතින් එකද ප්‍රාණයද එම සමාධියේදී පක්ෂල පැහැදිලි කරගන්න ඔබ වහන්සේගේ සමාධිය. ඒ සම්මා සමාධිය කියන්නේ මොකක් කලාවට මේ සර්වඥ වචනයෙන් ගත්තොත් උපේක්ෂා සති පරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධිය කියලා තමයි සඳහන් කර තියෙන්නේ. උපේක්ෂාවෙන් සහ සතියෙන් කොටවැටුණු අන්නට ලැබෙන ලද චතුත්ථ ඥාන සමාධිය චතුත්ථ සමාධිය කියලා කියන්නේ අර ප්‍රථම ධානය වගේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ නැති එකයි කකටා සහිතයි ඒකත් සතිය උපේක්ෂාට යටපත් වුණාට පස්සේ සම්මා සතිය කියලා කියනවා. ඒක මේ ආර්යමත් සත්‍යයක් විදිහට ආච පිටිකේ සඳහන් කරලා තියෙනවා. මේක වෙනත් අර්ථකථන සම්මා දිට්ඨි වගේ සූත්‍ර දකින්න පුළුවන්. කියනෝ බලකොට මේ සම්මා සමාධිය කියන එකට විවිධ අර්ථ තියෙනවා. මම මේ පෙන්වුවේ මේ සර්වඥ වහන්සේ විපස්සනා කරන්න පටන් ගන්නකොට වද්ධ්‍යස්ත වශයෙන් අරූප ධානය පෙන්වන්නෙත් නැහැ. රූප ධානය එක දෙක තුන පෙන්වන්නෙත් නැහැ. හතරවෙනි ධානය පෙන්වන්නේ ඒක මේ ප්‍රශස්ත මට්ටම කියන. විපස්සනා කරන කෙනා ඉතින් යන්නේ විපස්සනා කරන කෙනා උපචාර සමාධිය මෙයනවා. මේක සමත ධ්‍යාන කියන කෙනා විපස්සනාට ආරවන සත්‍ය කියලා තමයි පෙන්නන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අද භාවනා පදයන්ගේ විස්තර සිහිනෙද සංඥා වලවක් පාවා. ඒවා වහන්සේ නිමේ දේශනා කරනදී ආවන්නේ මතුනේ යා විදලා අපයතා. ඉත ගොඩනගා පස්සේ එකතික පැහැදිලි මේක වෙන්නේ මහාවාගේ ලැබුණ අයත් දැක්විලා කියන එක මපාක්කලා විතර සබුරක් ආවා. මේ වගේ වෙලාවකට මම නෙමෙයි කියලා හිතන්න ඕනෙද? එහෙම නැත්නම් මාගේ ධර්මභාවය දැක්ක විදිහ හරියද? මෙල භාවනාවේ පැතිලකට කරුණාකරලා මහාතාවුන් දරුවන් සම. නැතුව මේක විතරක් කියවනම් එක කතාවක් මොල් ප්‍රදේශයේ කියලා තියෙනවා. සංඥා ඇවිල්ලා ඉතින් සංඥා අඳුරගත්තට පස්සේ දුරුනා කියලා මේ සංඥා තමයි. ඉතින් කතා කරන්නේ රූපක මාර්ගයෙන් විතරයි. අපිට ඉතින් විතර කතා කරන්න වෙන ඉතින් විතර කතා කරන භාෂාවක් නැහැ. නමුත් අපි කතා කරන හැම එකක්ම රූපක මාර්ගයෙන් කියන්නේ සංඥා මාර්ගයෙන් කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි යන්නේ ඒකයි. ඉතින් මේ මතුවෙන හැම එකක්ම සිද්ධි කිසි වගේ හරි අඳුරක් හරි ඔක්කොම මේ අපේ හිතට කලින් දාපු සංඥා වැබැරිලක් විතරයි. හිතේ ප්‍රකෘතිව මොකක්වත් නැහැ. මේ අපි ඉගෙන ගන්නවා කියලා සාමාන්‍යයෙන් මේ පරිසරය හැදෙනවායි කියලා අපි මේ සංස්කෘතියෙන් ගත්ත කියලා සංඥා ඉස්සලා පොළොට දාගන්න. ඊට පස්සේ උපමාර්ගයෙන් තමයි කතා කරන්නේ. ඊට පස්සේ සංඥා මාත්‍රොන්ට ඒකේ මෙසේජ් එක ඉස්සෙදෙනවා. කළු පාට කියලා කියන්නේ අමංගලි ලක්ෂණය. සුදු පාට කියලා කියන්නේ මංගල ලක්ෂණය. ඒ ඕමම කරලිය වල අන්තිමට අර රූපකේ මාර්ගින් අපි විවිධ මත කොටනවා. ඕනම වෙලාවක භාවනාවේ සැකයක් නැත්නම් ඒක ඕනේ මලමුලම දිදී යන්න බය වෙන්න එපා. සැක නම් විතර කනමරට එන්න ඉච්චලා කියන්නේ. සැක නම් විතරයි අපිට ඔය කීප උපක්‍රමයි සාන්තිකාත්මයි බුදුආදමේසි සෙත් කවි ඔක්කොම බය නැත්නම් ඔය මොනම දෙයකට ඔක්ක කරගන්න. වැඩි වෙන්නේ මැරෙන එක නෙමෙයි. ඔය ඒකට බය නම් තමයි මේකට හරි මේක මේ ඉදිරියට යන්නේ පස්සට යන්නේ දෙයලම්ම ඉන්නේ කායතර ජීවිතේ සිනාසාවට.
කේකේ කැප්පේ ඉස්සරහට ආරෝණ හිත මොන මල ඕන් සතුන් ගිනිය ගලක ඇචා කියලා පයි ඉවරයි. එච්චකන් අනා හේතු කරු මෙහෙම කෙරුවායි ධාර්ම කෙරුවායි ඉස්සරහට පස්සට සමස්ත දෙපස කායිදී උක්කෝ ග්‍රහණ වෙන මොකටවත් නෙවෙයි ආයත ජීවිතින අසාර. මේ තියෙන කාංග හරිම ක්‍රමේ හරියටම ගහන්න හිතාරින්නේ. නමුත් සෑයන දුරට උදේට යනට කරන්නේ තේරුම් ගන්න තියෙනවා ඒ වුණාට අලුත් දෙයක් එන හැම වෙලාවෙදීම හිත විශේෂයෙන් හොඳ දෙයකට සැලක කරනවා. තැන්කියුස් කියන්නේ ඉතින් ඒක උඩ කියන්නේ අනේ මේ කයල තියෙන ආසාවක් අනේ මේ ජීවිතයේ තියෙන ආසාවක් නිසා ගන්න දෙයක හේතු වෙන්නේ. එනිසා ඉස්සරහට පස්සට යන කියලා බලද්දී කම්ම ගෝචිතාවෝ දෙයක් පෙන්නන තාජාව මාහෝ ගංගාව කියලා පෙන්නන all from jump to the on top එහෙනම් නිවන තමයි. ඉන්න පිට ගණන් කරුවා නම් ඉතින් නිවන නෙමෙයි. ගණන් කරුවා නම් අත්තක්ක වඤ්ඤා අසුචි මනුස්සයි ඉතින් සප්ලයි ඇන් ඩිමාන්ඩ් තියෙන තමයි. ඉතින් එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමයි අය සතුඹලෙම් කෝපු ගැරලා බාලා විතර කියනවා. ඒකත් වෙලාව නේතම් කඩලා යවන්න ඕනේ කියන්නේ. සතුඹට කඩලා ගිය දවස් තමයි ඔන්නේ සතුඹල්ල දෙලේ දක්ෂම. ආයෙ ගෙදර ගියන් හම්බුන්නේ නැහැ. ඉතින් සාම එහෙම කරගෙන කරගෙන දිගට කොච්චර කරන්න වෙයිද දැන්නේ කොච්චර කා ශරීරයටයි ජීවිතයටයි ආස තියෙනවා නම් ඒ හැම වෙලාවෙදීම මනලත පුතේ කිරුතුන්නේ මහදුමට කියලා මන මන ඉන්නවා මාන්නේ දියෝ දුක ගිය දවසක් කරලා යයි ඕන ඉන්නේ උඹ කොච්චා කියලා කණි උඹ කටල ඉවත් වෙයි ඉතින් ඉස්සල්ලා ගෑල්ලේදී පිම්ම පැනලා දෙවෙනි කැරේ ආයේ පිම්ම තමයි ඉරලා ඉස්සල්ලා සංඥාව කැඩුවයි කියලා කියන දෙවෙනි ආයේ සංඥාව ගොඩාක් කතා කරලා කියනවා මේ සංඥාවලු සංඥා වශයෙන් මෙහෙය කරන්න ඕනද නැත්නම් එන කාට යන්නද දෙකම යෝගාවචරයේ ආර්ය ප්‍රවේශනේ අංග දෙනවා මේ වෙලාවේ වරදින්න දෙයක් නැහැ කාලේ නාතුම වෙන්න පුළුවන් නමුත් ඒ ලැබෙන දේ තමන්ට දැනුමක් ලැබෙනවා වෙන කෙනෙකුට කියලා දෙන්න හැකියාවක් ලැබෙනවා ඔක කෙසේ නමුත් පෙරත් පොරොත්තුව පෙරත්තේ එහෙම නැත්නම් දෙපරබැමදිත් වෙන්නේ කායක සහ ජීවිත සාපේක්ෂ කියලා හිතාගත්තාම කොච්චරක් ඒක ජීන් වලින් වැඩ කරනවද කියලා බලන්න පුළුවන්. ගරු සාමුවන්තර ඊ රාත්‍රී කරුෂාදී සමහර කල අවිද්‍යාවට දේවක සංස්කාර සහ සංස්කාර සංස්කාරයන් පැහැදිලි කළ හැකිද? ඔබ වහන්සේ මනසලෙන් ඒකන අවිද්‍යාවට හේතු වෙන්නේ සංස්කාරනේ ආශව ධර්ම. අවිද්‍යාව නිසයි සංස්කාර පහළ වෙන්නේ. ඒක අද බණට කියවේ. ඉතින් බණ අහලා තේ ඔළුවේ හිටගෙන. ගරු සම්මාහන්සර ආනාපාන සති භාවනාව කරගෙන යන කුසමල කුමී සම්පූර්ණයෙන්ම ලැබීවස් හිත පවණ ඇති අවස්ථාවකට දැනගන්න. ඉන්පසු මේ සිද්දත සම්පූර්ණයෙන්ම දැකීලාසෙන් දැනෙන සිතුවිල්ල මොනද එන ප්‍රබෝධවත් පිළිවෙල ශුද්ධ අත්දැකීමක් වගේ. ඉතා පිළිතුරුවේ අත්දැකීම පිළිවිලාවට පවණා සිල්මාවෝ. ඉවත්ත යනට අල්ලා ගැනීම නැතිවා මනසේ බලවතිය සමඟ ඉන් පිළතර දැනීම බව තැන්නු වහාර දැනගත හැකි. අත්දැකීම වල අන්නලොයි
ඒ අත්දැකීමට යනවා. ඒක පිළිච්ච ගතිය. ඒක සම්පත්‍ති කරගතිය. ඊට පස්සේ ප්‍රශ්න දෙන්නේ ඔකට තියෙන්නේ. ඔබ ගිහලා ආයෙත් අර බර අත්දැකීමට කම්මන චංචල තියෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙ මේක ගන්න හදනවා. ඒකවල තියෙනවා ප්‍රශ්න අහන්නත් ප්‍රශ්නාවක් තියෙනවා. මේකට යටත් කරන්නවත් තියෙනවා. ඉතින් බුදුහාම කියන මේ දෙකම ගත්තට පස්සේ එකත් එකයි මේකත් එකයි කියනවා. දොඩිවලා ඊට පස්සේ ආයෙ ආතතියක් නැහැ. ඉතින් දන්නවා අරක නැත්තම් මේක නෝ මේක නැත්තම් ඒක එනවා. මේ දෙකෙන් එකකට අනිත් එක නැති කිරීමේ ශක්තිය නෑ. ඒ කර කම්පට චංචල බරගත් කිමු ඒක ගිවන් වුණාට පස්සේ අර පේච්චි සම්පත්‍ය කරගතිය කරනවා. ඒක ගිවන් වෙච්චාම ආයෙත් බරගති කම්පණ ගතිය උන්ට යනවා. මේ දෙකේදීම තාදී ගුණේ වඩනවා කියුවොත් හිතාගන්න එතකොට ඊටත් කොච්චර මොකක්ද කියන වචනේ හොරනවා කියන්න බෑ. ඒ තරම්ම සියුම් කරනවා මේ ඡායිසාල ලබාගත්තා වූ මේ වටිනා අත්දැකීම අනික් අත්දැකීමට සමතන්හිලා සලකනවා. දිනෝ රට හැරපියා යන රජ කුසලේ. තාජාව රට්ටම් විජිතම් පහය. සියලු දහංගට ඔක්කොම දාලා යුදූපක්‍රම දාලා රට දිනාගෙන දාන කරලා යනවා. මේ මොන්නේ යකටවත් එන්නේ නැහැ. දිනකටතර වංශයෙන් හදි කරන්න එක බදාගෙන ජයතන් බීලා අතුර මරලා සමන්දනෝනට පින්නලා ඒකනේ දෙල්ලම දැන් මේක නෑ දිනුවකට හරපෑන රජෙකුසේ දිනනවා දිනනකන් එල්ලයක් තියෙනවා දිනනකන් ඕ මේ කරන්න දෙයක් තියෙන දිනුවට පස්සේ අතර දාලා යනවා ජීවිත නිසා බුදුහාමර අනෙක් සාසුන් මාන්දරට ගමන නැහැ අනිත් සාසුන් මාන්දර ළඟා වෙන්න දෙයක් තියෙනවා ඊළඟට තමයි ඊට එහාට ගෙනලා දිනන ඔන්නෝක උදේ පාන්දර විසිකන්න කොණු කෙල විඩක් සීසුකල ගන්න. විසිකලදී හැම එකේ එල්ල වෙනවා පිටිපස්සේ දිනනවා අනේ පාය අන්නේ අනේ ඉන්නේ ඇලි 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 පවසයි කියලා යනවා. ආය ගන්න නියුක් කචක්. ඉතින් නම් මේක තකරන්න බෑ ඔය අතේකම ලබපුලස් කරත් ඒක. යන ගැන්නේ මොකුත් නෑ. ඊ අත්දැකීම ලැබනකම් පණේපා කියලා සීළු වස්තු භෝග අතහැරලා සීළු දෙයල ඵලයක්. ඊයරවද කියන උන්වකට කියලා. ඒක කියන්නේ එතෙන් යනකම්. එතෙන් යනකම් ඊයොත් එතෙන් යනකම් කිව්වොත් මොටිවේෂන් එක නැති වෙනවා. මොටිවේෂන් එක එතෙන් ගිහිල්ලා එතෙන් ගියාට පස්සේ කියනවා හරිනේ දැන් හරිනේ. හොඳටම ෂුවර්ද? ආයෙත් ඔකත් එකයි මේකත් එකයි කිව්වා. වහරන්නේ ඉතින්. චොන්ටි එකෙන් කරන්නේ මට අපේක්ෂාවක් නැහැ ඊට පස්සේ. හිතකට මෙතෙන්ද යන්න පුළුවන්. ආයෙත් පස්සට හමුුයි. මේක නොලැබුණයි කියලා පශ්චාත්තාපයක් නැහැ. ලැබුණයි කියලා සන්තෝෂෙකුත් නැහැ. එවනම් කර තියෙන්නේ ඒක ආසන්නව. දැන් බොක්සින් ගහනකොට දිනන මිනිහා චැම්පියන් වෙනවා අරිතරම්ද බෙස්ට් ලූසර් කියලා කියන්නේ. බෙස්ට් ලූසර් කියන්නේ ලොකු පදක් කරනවා. චැම්පියන් කාට ඉන්නේ බෙස්ට් ලූසර්. මේකෙත් අර තියෙන කම්පණ චංචල ටික පොඩි දෙයක් නෙමෙයි. ගෝවක් භවනාකේ ලබාගත්ත මේ උද්වේග කර පිපිච්ච අධදීමත් එක නම් මේක ටිකක් පහත් තමයි. නමුත් අරක වැටෙන්නේ සම්පූර්ණ බිඳුවට නෙමෙයි. වැටෙන්නේ සාමාන්‍ය කම්පණ චංචල තියෙන. ඉතේ බරක් අතියක් දැන තැනකට වැටෙනවා. ඒ නිසා චැම්පියන් කී බැන්නොත් පස්සේ වැටෙන්නේ බෙස්ට් ලූස් අදාහකට බිඳුවට නෙමෙයි. ඉතින් ඊපස්සේ හිත තියෙන බොහොම ඉහළ මට්ටමක වරින් වර අර අපි කියනවා සමාපත්තිය කියනවා අනිකරේ සාමාන්‍ය වෙලාවට ඉන්න කොයි වෙලාවක එයාට සුදුසු වෙලාවට අවශ්‍ය පරිසර තියෙනකොට කොයි දෙකට දෙකින් කොයි එකටත් යන්න සමාන හැකියාවන් තියෙනවා ඒ හිතට කියන තාදී මනස කියලා. දාලල්ල සිංහල කියනවා දාලල්ල සතගතිය ටිකට දාලල්ල උන්ටම මේ වගේ දාලල්ල දෙකම එක ඉතින් ඒකට කිසිම කෙනෙකුට රිමෝට් කන්ට්‍රෝල් එකකින් මේ වර්ෂය කන්ට්‍රෝල් කරන්න බෑ. මුතුන් අරක දෙන්නම ඔබ මට මේක කරපම්මයි. ඒකත් එකයි මට මේකත් එකයි. අත් මාරයට හෝ කෙලස් වලට හරි කාගෙද ඈත ඉඳලා නටවන්න බෑ මේ ඊපස්සේ. ඒක උනේ ලාට අරකට යනවා මේකට යනවා කොයි එකකටවත් බැඳිලා නැහැ අපි කල්ලාස් දෙන්න බෑ. අකුප්පා. කුප්පන්න බෑ. ඒ ඉන්න මත්තම කිසි කෙනෙකුට යටත් නැහැ. මොකද ඒ පරාජය හෝ ජය දෙකම සමසේ පිළිගන්න. ඒක එන සාකච්ඡා කරන්න හෝ ඒ ගැන අපිට කතා කරන්න බෑ යද්දී ලබු ප්‍රති කිදේ කිව්වේ ඒ තේරුමක් නෑ කතා කරන්න. මේක හරියට ගෙම්බා පොඩි කාලේ ඉස්තිදී කාලේ වතුර විතරයි ඉන්න පුළුවන් නේද? උඹ හොරක්වත් පොඩි ඉන්න බෑ ඉතින් නන්නවා. ලොකුනට පස්සේ ගොඩ ගියාට පස්සේ
ඉතින් අම්මගෙන් අහනකොට අම්මා කොහොමද කියේ කියලා. අම්මගෙන් අහන කොට කියවන්නේ ගුරු කියන්නේ පාපිට කොහොමද කොට ජීවත් වෙන්නේ උඹ මේ අම්මගෙන් උඹලත් කවදාරි උදේ ඉයි. ඒක තියෙන උඹේ ජීවි කියලා එකක්. කොට ඉන්නත් පුළුවන් වසව ඉන්නත් පුළුවන්. ඉතින් අර දරුව අරියට අම්මට දොස් කියනවලු බොරු කියනවා රවට් කරනවා අපිව අපිට කොහොමද කොට ඉන්න පුළුවන්. ඉතින් කර්මල්ටි කයින් වෙලා දෙම්බෙක් වෙනවා. ඔය කචල්ලේ කියනවා. දැන් මොකද දෙම්බියෝ විචිතරනේ අවශ්‍යතාවක් පුළුවන් ගොඩක් පුළුවන් දෙකම එකයි. ඒකට වතුරේම ඉන්න ඕනයි කියලා හෝ ගොඩම ඉන්න ඕනයි කියලා ඉස්කිටිය කිතුන බන්දනේ නෑ දැන්. සුජනාජ අපි මේ උභය ජීවීන් කරන්න හදන්නේ සංහාර ඇසි තනන ඇසි තන දෙකම එකයි. ඒක කරන් තනා සියල්ලම ගිවන් කරලා ඉන්නවා. ගිවන් කරසය සුදුසුකම ලබන්නේ. හැබැයි ඒකට බැඳෙන්නේ නැහැ. ආයෙත් මේකට එනවා. ඒක විස්තර කරලා තියෙන අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ පිරිසුදු මනසක ඉඳලා නැවත ආයෙත් කාබෝයින් අතරට යන තැන. ආයේ කෙලෙසිච්ච මනසට යනවා. නීචිගේ පොතක් තියෙනවා. නීචිගේ තස්පේක් සරතුස්ස කියලා. ඒ පරිශාගම ඇති කරගත්ත ඒ සරතුස්ස. ඒක නත් අයර කියනවා මේ සෝර ඇස්ට්‍රස් කියලා. එයා තීන්දුව කරන මාල්මකට කරනවා. එයා සාධාරණීකරණය කරන සම්පූර්ණ තමන්ගේ විවිධ පරිසරේ පාවා දීලා මාල්මකට යන කතාව. එංග කෙලි බලන ඉස්සර ගන්න හැටි සම්පූර්ණ සුද්ධ tattක ඉන්නේ ඕන වෙලාවක ඉන්න පුළුවන් ඒ හිතනත් මේ වැඩන්නේ නැහැ මචන් දිලා මම යන්න ඕනේ කෙලස් තියෙන සුද්ධි කී ඉන්න පුළුවන් ඒ සාධාරණීකරණ ක්‍රමයේ වචන වලට දාලා තියෙනවා කාව්‍යයකට ඒවා සාහිත්‍ය කියන්නේ පුළුවන් ඒ වගේ බුදු දානසලේ චරිතය ගැන කතා කරනකොට කියනවා ඉතිවරේ උන්වහන්සේ පාත්‍රයරම ගමට වදින්නේ මහා කර්මාවෙන් මේ මිනිස්සු දකින්න මිනිස්සුත් එක ඇසුරු කරන්න ආසාවක නෙවෙයි මහා කර්මාවේ මිනිස්සු මාව දැකලා මට දාන ටිකක් පූජා කරලා බින් කරගන්නේ ඒ දාන පාත්‍රය බිඳුනට පස්සේ ආයෙ කැලේ දෙනවා මහා කර්මහා පච්චාය ආයෙ නෑ රටක් කතා කරන්නේ ඉතින් මේ දෙකම නැත්තම් බුදුහාමගේ වැඩ ගන්න බෑනේ අපිට මහා කර්මාවේ සද්දම ලක්කවල දෙන්නේ ඊටපට කියනවා ඔබට විසුම දර්ශන දකින්න වෙයි බලු වශයෙන් දකින්න වෙයි විස්තු වශයෙන් දකින්න වෙයි විශ්වාසව රකින්න වෙයි. අපිට ගහන බයින මිනිස්සු වෙයි. මැටික් වල දෙන මිනිස්සු ඔක්කොම ගෙද යන කම්පාවේ කරුණාය උපගමනවා. ගමඩ බලෙන් තම කියන කක්ක. ඊපස්සේ ප්‍රඥාය අපගමනවා. දැන්වල කැලේට වෙලා ප්‍රඥාව අනුගමනය කරා. මේ දෙක තියෙනවා. ඉතිසිත කාම භෝගී තන දෙන්නත් උනේ. පිරිසුත් තන දෙන්නත් උනේ. දෙකේම ඉන්න පුරා මනුෂ්‍ය මනසයකට ඇටගැහිච්ච රබ්බව වෙනුවට පස්සේ ආදී ගුණය නොසලෙන මනස ඒ හේරු මනස එනවා ඒක සාමාන්‍ය ඔය භෞතික ලෝකේ හරියට ඒක අධ්‍යාපන ක්‍රමයට අල්ලන්න දෙන්න බෑ කල සාමි මනස එන වශය වාදනවට අදාළ ප්‍රශ්නයක් නෑ කෙනෙක් මානසිකව පසු මනක වස්ත්‍රයක් පූජා කරනවා නැත්නම් අය ධර්මමාත පිළක් පූජා කරනවා කෙසේකවත් මාත්‍ය හදාගත්ත කතාවක් ඒ කිසිම සම්බන්ධ නැහැ මතක වස්ත්‍රෝ කියන්නේ ජීව මතක වස්ත්‍රය කියලා කියන්නේ තමන්ද අනිත්‍ය දුකනාක් වලින් කියලා නැත්නම් පොඩි කැන්සර් ඇත්ත සමාසය දෙකයි තියෙන්නේ මැරෙන්න කියලා පණිවිඩයක් වෙලාවක නැත්නම් වම කියලා කකුල දිනන දකුණ යන වෙලාවක් එනවනේ උතුර බලනකොට දකුණ පේන වෙලාව අහන්නේ එතකොට දැනගන්න දැන් ඉතින් හරි ඉතින් නටබරක කෙලිකවට තිනාදා පෙන්කෙලි ඉවරයි අන්නේ දාට ගිහලා ජීව මතක වස්ත්‍රයක් දෙනවා පූජා කරනවා මම මැරුණට පස්සේ මම පූජා කරන වෙනුවට ජීවත් වෙද්දි මම මැරෙන බව දැනගෙන ස්වාමීන් වහන්සේ කකුල් දෙක බලන කියලා වහතර පූජා කරනවා දැන් ඒක මැරුණට පස්සේ මතක වස්ත්‍රයක් වගේ ඉතින් ගන්නවා මේක යහන්නේ දෙකෙන් කොයි එක කරතර දෙක නෙවෙයි මොනවාරි කරන තීන දෙයක් දීලා දාන එක කොහොම කෙරුවත් හොඳයි ඒ ජීව මතක වස්ත්‍ර දෙනකොට මට වංගිරි මෝල් ගස් පූජා කරනවා වගේ ලෙක්කුත් තියෙනවා ඒ තමන්ගේ ගෙදර තියෙන ඔක්කොම පාවිච්චි කරපු ටික
පූජා කරනවා. ඒ මනරට පැසෙක් කරනවා. ඉතින් පන්සල් වල පිරිලා දේවල් වල කැටිච්ච බඩු. ඔක්කොල වන්දිනි මොකක් පූජා කරනවා. ආමතුරන් මේක කන්න පුදි පිටාන්නත් බැහැ පූජා වස්තුනේ. තමයි තියෙන අර මේ මේ තියෙන මිෂන් එක අර පරණව ගෙනත් දුන්නම ඉතින් තෝරලා දෙන්නේ මොකක්ද ඒකට කියනවා. ඈ? සල්වේෂන්. ඒ වගේ තමයි. ඉතින් ඒකින් කරන්නේ දැන් තමන් මෙතෙක් රැස් කිව්වා. ඉතාලම ආසාවෙන් රැස් කරගන්න. ඉස්සර වස්ත්‍රයක් කියලා කියන්නේ ඉතාලමත් දුර්ලභ දෙයක්. මේ වගේ පිටකට මාන්ති තිබුණෙත් නැහැ. ඉතින් වස්ත්‍රේ නෑ. උංගක දෙනවා තිබුණෙත් නෑ. උංගක නෑ යටට විතර ඇඳගෙන ඉන්න උඩට ඇඳෙත් නෑ. මොකද වස්ත්‍ර නැතිකම නිසා කොකොලාත් වන්නේ කොහමක් හදිනවා. ඉතින් වස්ත්‍ර කියන බොහොම ශිෂ්ටාචාරයේ ලොකු දියුණුවක්. ඉතින් වස්ත්‍රේ තමයි ගොඩක් වෙලාට මේ පුජා ගණන්ීයතාවයක් තියාන ඉතියි. ඒක පූජා කරනවා කියලා කියන්නේ රබ්බසරිමේ පූජා කරනවා කියලා තමයි ළඟ තියෙන. බුදු මෙදී එක කරනවා මේ රජු විසවක් කරලා තමන්ගේ බරට රත්තරන් පූජා කරනවා. ගමන් පළදින රත්තරන් වල ඔක්කොම එකතු කරලා රක්ෂිත පංචයිත රත්තරන් ගාලා තියෙන්නේ හැම කුලකාන්තාවක්ම උත්සාහ කරනවා. හිතා රත්තරන් බඳුනි. තමයි එකතු කරන්නේ ඉස්සෙල්ලා ආවරණයට තමයි. අසක පූජා කරනවා. එංගා බුදුම කාර ලංකාවට ගියා. දල්ලාමයි ගාවගදී පුළුවන් තරම් රත්තරන් පූජා කරනවා. දැන් කාලේ අර වස්ත්‍ර විනෝද රත්තරන් ගන්නවා. ජීවිතක වස්තු පූජා තමයි මේ කියන්නේ. තමන්ම තමන් සංඥාවක් ඇති කරගෙන ඒ සංඥාව ලෝකෙට ප්‍රසිද්ධ කරනවා. තමන් ප්‍රිය කරපු ආදා කරපු වස්තු සියලුම මේ දාන දීමවල. ඉතින් ඒකෙන් සීමාවක් නැහැ. ඕන විදිහකට පූජා මතන් මේ දන් දීම කරපෑයි. වේයන්දරවය යෝග කරනවා සංගීත කළ පූජා කරා පස්සේ හාමුදුරුවෝ තමයි හවුස් කීප් කරන්න ඕනේ. හවුස් කීප් කරන්න ඕනේ සුද්ධ කරන්න ඕනේ මේගොල්ලෝ කියලා කියලා එනවා. පූජා ගන්න දුන්නට පස්සේ බාර ගත්තට පස්සේ මල වාටයක් ඕක. ඊට කෝණ කරේ පොදු කරලා පූජා කරනවා. පූජා කරාට පස්සේ සංඝ වහන්සේ කියන්නේ සත්තා දෙයිය. අනුසු පුළුවන් කම නෙවෙයි පූජා කරන්න හැම කල පූජා. ඊට පස්සේ රකින්නයි පිහන්නයි සුද්ධ කරන්නයි ස්ටෝ කීප් අල්ලිම කරදරයක්. පූජාවක් දෙන්න යනකොට ඔම්බට දවලයි කියනවා. මොනවද මේ පූජා කරන්නේ කියලා. අනම්මන්න මම ඒක මම නරකම පුරුද්දක්. මොනවද පූජා කරන්න කියන්නේ ඇයි කියලා. ඒක පූජා කරන්න කියන්නේ වදින් කියන දේවල් ඊට කඩ ගන්නවා. ඒක මේ විහාන්තුකින් කම්පිතා කියන පූජා කරන්න හරිනේ ඒ වරසෙම පූජාකට කරනවා. හැබැයි නේද වග කියන්නේ බෑ මේක මේ. විශේෂයෙන්ම ගමනක් කරනකොට පූජා කරනකොට අද මොකද කරන්නේ? ඉතින් පොඩි ආමලකට හරි බාර දෙන්න යනවා. ඒකට තමයි පොඩි ආමල කියන්නේ. හැබැයි දෙන්නේ නැන්නේ මොනවක් අක්කා. ඉතින් මේ කටයුත්තේදී මේ ඔය පූජා ගන්න පූජා කරනවා එක නෙමෙයි පුදුම දෙයක් කියන්නේ බාර ගන්න විදිහයි වල් කියන්නේ. දෙන මිනිහට වල්කීමක් නැහැ. සන්තෘප්තර පරමං සාධීතක්. ඔබට උඹට ප්‍රයෝජන ගන්න පුළුවන් අර extra ගනි. එහෙම නැත්නම් කියපම් මේක දඟුමක්. පූජා කරන්නේ නෙවෙයි. මෙච්චර මන්ට ඕනේ මෙච්චරයි මෙච්චර ප්‍රොජෙක්ට් වන්ති උසම ඇවිදින ගියා. ඔබලාගේ ලහනම්මනා පූජා කරන එක නත්තර කරලා දෙපා මම කිව්වද? උදාහරණයක් පූජා කරන එකමයි තියෙන්නේ. සින්දා පැවිදි වෙලා බලන්න ඕන ඔක ලක්මන් ලොකු සාන්තර කිව්වට පස්සේ මොකද කියනවා මේ ජීවිතය තනින්නේ පැවිදි විදිහ තියෙන රසෙ. මේ තියෙන විවිධකේ කුරුල්ලෙක් වගේ අබ්බෝ ගාදෝ බබ්බජා කියන තියෙන ගෙදරක් කිව්වා. අපිට තියෙන මහ ගෙදරක්. හැම කෙනාම එනවා. හැම කෙනාම පූජා කරලා ගියාම තමයි මේක ලකන්නේ කියලාම. ඒක අහිර තිබ්බේ නැත්තම් ගියෝ බැලලක් යනවා. ගිහිලක් නෑ අනම්ම නන්ද. ඔව් දුන්නට පස්සේ සෙල්ලම් නැන්නේ නේ. ඇවිස්සනාට පස්සේ ඔකෝලේ එතන මේ ඔය මේ තියෙන මේක නෑ. මම ෂුවර් කරලා කියනවා. සාසනෙට ලොකු දෙයක් සාසන ලොකු ගැම්මක් සාදර වෙන්න ඕන. නමුත් එතන අදින තියෙන බර සාමාන්‍ය කිහි කිහිල බර නෙමෙයි තියෙන්නේ මහා ගෙදරක බර. හැම කෙනාම දසු කරන්නේ බෑ. සම කෙනාම එනවා එන්නේ පරිකමටනේ. එන්නේ පූජා කරනවා පූජා කරන්න ප්‍රශ්නයක් අහන්නේ තියෙන්නේ ඒකට බෑ කියන්නත් බෑ. නමුත් අර ඉතින් ඉන්නකොට තමයි ප්‍රශ්නේ විතරයි මේක මුලික බාරයි. සත්‍යානපති කෙනෙකුට වැදිය. එහෙම නැත්නම් රජ කෙනෙකුට වැදිය. දුමාකාර කාර්යභාරයක් තියෙන සංජානනය. විචාර පුත්‍ර ජනවි තාම ගෞරවයෙන් හරි අසරක් කියලා තියෙනවා මේක සාසනය නැතිවෙන්නේ
චතුරු ගන්න බෑ. චතුරු ගන්න කක්කේ චතුරු ගන්න වැඩකුත් නැහැ. එහෙනම් චතුරු ගන්න බෑ. අද මං වෛරෝ වරවාගිය. ඉතින් ඒක වැරදි නරදි නම් කියන දෙයක් නැහැ. මොකද මන්ට පුළුවන් හරි කරන්න එක නැති. ඉතින් ඒ ගණිතේ වලදී ප්‍රත්‍ය දිහා වස්තු දිහා ගියෙක් බලන විදිහ මේ සංඛ්‍යා බලන මේක සම්පූර්ණ වෙනස් ආකාරයක් පූජා භාණ්ඩයක් වෙනකොට මම මේ ප්‍රශ්න ඇඟලා තියෙන පූජා කරන කෙනාගේ පැත්තෙන් මම මේ පෙන්වන්න හදන්නේ පැවිද්දගේ පැත්තෙකුත් ඒක හා සමාන වචනයක් තියෙනවා එහෙම දෙන්න පුළුවන් පැවිදෙන් ඉන්න කෙනෙකුට දෙන්න පුළුවන් හැබැයි උපස්ථාන කරනකොට දෙන්න පුළුවන් තව සාමාන්‍ය කෙනෙකුට උපසම්පදා කරනකොට භික්ෂුණියට භික්ෂුවකට දෙන්න පුළුවන් පස්සාදමියන්න දෙන්න පුළුවන් මේ කවුරුහරි කියපු දෙයක් වෙන කෙනෙකුට දෙන්න අපිට අයිති නැහැ ඉතින් කොට ඒකට තමයි ජීවමානසයේ මිත්‍යෙල් එකක් කරනවා ඒ වංශය දෙන්නේ මේ මේකට කියලා නැහැ ඒ නිසා මේ ඝනදෙනුව සංඝයාත් එක්ක බලනකොට සංඝයාගේ විහිළුවක් තියෙනවා දුරුම්බාදා එළියලා දානහීන සීලීන සමාදපෙන්ති හරියට කණ්ඩම්බේ පරංගන දෙත්‍ති කියලා අපි විලාම කට්ටිට කරන දත් දෙන්න සීල ලකින්ද හැබැයි අරලු කොටක්වත් කාටවත් දෙන්නේ නැහැ සංඝයාට කක්කද දෙන්නේ කට්ටියට කියන කොල්ලුවන්තරන් දාන්නේ අරීසෝ කරී හොඳයි හොඳයි කියනවා හැබැයි මේක අරගෙන කියලා අරලු කොටක් හරියට කණ්ඩම්බේ පරංගන දෙත්‍ති ඉතින් මේක එකතුව තමයි දෙන්නේ හැම දාමක තියෙනවා. දැන් ඉන්නාන්තර ගොඩාක් කරන්නේ කොයි කොයි විදිහටරි අනාථ මණ්ඩවකට හරි ස්පීතාවකට හරි ඒ දීලා ඩාය ඩායක ලව්වම දෙවුණා. නැත්තම් ඒක දෙයට පටන් අරගන්න බෑ නේද? ඒක වැඩන්නේ අපි මේ කතා අපේ ඉසිලා බිස්නස් එකක් කතා කරන්නේ නැහැ. දැන් සාමාන්‍ය මාතෘකාව ලංකාවේ උදත් පක්ෂ ධම්මපද ස්වාමීන් වහන්සේ කියන අපේ ගෞරව පුත්‍රයාණන් වහන්සේ ලංකාවේ ඉදිරිවා පිටිනව ප්‍රකාශ කරන බව කියන්නේ කවිදේ පාදකුණා මා ධර්මයේ ගැනීමම ඉදාවනි මේවට ගැළලුවක් වගේ ඒක වහන්සේ නිහඬ වුණ අවස්ථාවක් තරන්නේ දැනගැනීමට කැමැත්තේ මේ වශයෙන් වදිනා ගන්න අහකට ගෞරවයෙන් සමාසම් විසන් මම එන්නේ කිච්චුනේ මේ 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 කොට්ටේ රටි පොට්ටක් පොඩි පොතක් මට ගෙනත් දුන්නා ඒ ආවසෝද පොත මම හිතුවා ආවසෝද නෑ මේක කියවලා බලන්න ස්වාමීන් වහන්සේ යාගෙත් තිබුණ මම දැනේ විවිචනාත්මක හැඟීමක් ඉතින් මම කියවලා බලව පිටුවත් දෙක අතර බොහොම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් අර ඒක වැටක තරංග කියලා තියෙනවා අපිට බුදුජානකගේ ධර්මය හම්බුනාට පස්සේ ධම්මජීව කියන එක ලංකාවේ ඇතුළත පිටත කියන කෙච්චරවත් ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් මේ වෙනකොට ලංකාවේ ඔය මේක නම් හැබැයි ඒක පොඩ්ඩක් කලින් පටන් ගත්තේ දෙමළ සිංහල සත්න පැවතුනට පස්සේ ලංකාවේ කරන්සි විභූතිය පිළිබඳව උතුමාකාර තොරතුරු එන්න පටන් ගන්න තියෙනවා. තොරතුරු කියන්නේ සැලසී කත්ත දන්නෙත් ඇත්තත් දන්නෙත් නෑ. මේ සියලු ශිෂ්ටාචාර සියලු මානවයන් සියලු අභිනව නිර්මාණවට සියල්ල මුල ලංකාවේ. ලෝකෙටම ඉස්සලා සියල්ල දීලා තියෙන ලංකාවේ උත්කෘෂ්ඨම අවස්ථාව තමයි ඔය මේ අපේ කවුද ප්‍රධාන රජුෝ කියන මේ ඉන්දියාවට ගැව්වේ සාවන රජුන් කාලේ වෙනම ශිෂ්ටාචාරයක් තිබුණේ තුන මුළු ලංකාව ලෝකෙටම ඉන්ටර්ප්‍රිට් කරලා තියෙන ලංකාවේ බලයයි ආශ්‍යානයි පත්තර කොයි පාලන තන්ත්‍රයයි ඔය සම්බහන වගේ වයි ඔක්කොම තිබිලා තියෙනවා ඉතින් ඒකෙන් තමයි ඉන්දියාව කොම සංස්කෘතිය කියලා තියෙන ලංකාවේ ලංකාවේ ලංකාවට ඇවිල්ලා නෙවෙයි කියන දේ අපිට මත වගේක් තියෙනවා මේක. ඒක අර දෙවල ජයග්‍රහණයත් එක්ක ඇති වෙච්ච පැට්‍රියොටික් පැලසී ගන්න කියන ගන්නේ දැන් නමුත් විශාල තරුණ පිරිස් වයන්න පටන් ගන්න තියෙනවා. මේක විවිධ ක්‍රමවලට එක එකන එක එක ඇති වෙමින් අල්ලන්න ගියාට ලංකාව කියලා කියන්නේ විශ්වයේම මධ්‍යස්ථානයක් වගේ එකක්. ඒකේ මොනවද කියන්නේ? කාර්කා විද්‍යාත්මකවයි, භූගෝලීය වශයෙන් උයි, දැනුමයි, ගොඩාක් පැති වලනවා. ඒ කිය ඔයත් එකක් තමයි මේ ස්වාමීන් වහන්සේගේ මේ අදහස. ඔය කියන හැම බුද්ධ චරිතයක සම්බන්ධ හැම දැනම ලංකාවේ තියෙනවා. ගිහිල්ලා බලන්නේ කියලා කියනවා. මොකද විශේෂ
ආකර්ෂණ ශක්තිය තියෙනවා කියලා. ඉතින් සායන පිරිසක් ගැන කතා කරන උග දෙනෙක් වැඩි ජනරු බෞතරේ නම් ඕක ගණන් ගන්නෑ. නමුත් සුදු පිරිසක් හොයන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක පිළිබඳව මම පොත බලනවා. තාම බල්ලේ වුණාට පස්සේ මම වලට ප්‍රකාශ කිරීම පොඩක් කල්ලා. සමාධිය ඉගෙනම අවපාදිනුට දැන් දැනට විශාල වාදයේදී අරවාදේ ප්‍රතිසක්තිය. ඉතින් ඒසයේ සමන ප්‍රතිචාර වාග්ගෙන්න ජීවිතයක තනකදී මේ වේදනාව නොදැකිය හැකි නැත්නම් බාධක මට්ටමට එනවා. එතකොට පොඩි බොඩි කන්සල්ට් කරනවා බොඩි නොලෙජ් එක කන්සල්ට් කරනවා. ඒ කියන්නේ අපි දැම්මක සතිය තියෙනවා සමාධියක් තියෙනවා. ඔබ මේ ශරීරය කියනවා වේදනාව කියනවා මේ සත්‍ය නම් කරන්න බෑ කියලා යා යුත ප්‍රකාශ කරනවා. ඒක ශරීරයෙන් අහන්න ඕනේ. නැත්නම් බොඩි නොලෙජ් එක අහන්න දැන් හරි මොකද කරන්න කියන්නේ? දෙතොට කියනවා කකුල් දිගට බලන්න. දිගාරින් එකයි කියන්නේ. බොඩි නොලෙජ් එකට බාර දෙන්න කරන දේ. ඒක කරනකොට නැවතී ඉති කරන්න සතියෙන් කරන්න. මොකද මේ සත්‍ය නෑ හෙන්න කරන්න. ඒක කරන ඉරියව නැවතීලි මේක කරනවා. හරි වරණ බද බන්න සතිය කැඩෙන්නේ නෑ. ආයතනයෙන් එහෙම කරගෙන යන්න පුළුවන්. ඒක වෙලාගෙන එතන ඉඳනවා කියන. ඒක ඊට පස්සේ ඒක කරනකොටම ලොකු රිලීස් එකක් එනවා. රිලීස් එකක් කරලා එළේ නාවන ඉතින් බොඩි එකට බොඩි නොලෙජ් එකක් වගේලා ඊට පස්සේ ආයෙ කියනවා අයියෝ කොච්චර කියලා ඔකතර ජීවත් කරනවා යපා. එන්නේ මේ ලාභවලද? යායේ බබා කියන දාන කෙරුවට පස්සේ මේ සත් සමාජයේ කඩා ගන්න ඇසුර. අර කාටයි පුන්න ගත්ත බබා ගිහලා ඇදේ තියන්නේ නේද? නිඳ කැඩෙන්නේ නැතුව. අකෝ දෙකේ පුණ්‍යල බබා. අද බබාට තේරෙන ප්‍රේමීනි කියලා ඇදෙදී උනේ හර චචු ගන්නවා නිකන්. චචු යට අම්මා දන්නවා කකින් හදාන කොටේ හදාන ඔක්කොම කරලා මේ ඉන බබා කිව්වරවසේ දුයි. ඒ වගේ මේ බොඩි එකට හොඳට කරු කරන්නේ. යාළි ඉඳ ගන්න උනත් හොඳට පටල කරලා වාඩි වෙන්නේ. ඊට පස්සේ දැනකදී අභියෝග මට්ටමට එනකොට ධනෝ යා සමාන කහින්දුනේ. අතුරුති බයිදී. මුතරලේ නෝනේ. කකුල් නමන්නෝනේ. හොඳට තේරෙනවා දැන් මෙතන මේ සති සමාධි තියෙනවා කියන එක. ඒ ඕන දෙයක් කරන්න පුළුවන් අර සති සමාධි කඩන්න. ඉදාට තේරෙන පටන් අරගන්න මේ බොඩි එකේ ඉල්ලන දේ දෙන්න පුළුවන් එකක් ඇත්තට යුද ප්‍රකාශ කරන්න ඕනේ නැහැ. මං කියන්නේ එන එන වෙලාවෙදීව මාරු කරන්න කියලා. මං කියන්නේ දුක කරපැත්ත නෙවෙයි කරන්න. පහු වෙනකොට ඒ අභියෝග කරන මට සිද්ධි ගන්නත් අඩු වෙන පටන් ගන්නවා. අපි එක හතර පස්සේ දැක් කරනවා ඉස්සෙල්ලා. පහු වෙනකොට සැරකින් දෙකින් නැකට හොඳට සමාධිය දිනුන ධන්නේවත් නැහැ. බොඩිකේ චෝදන ඇහිල්ලක් නැහැ. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මේ ශරීරය ඇහිල්ලක දිය අසාධාරණ දෙයක්. ඉතින් මේක සත්‍යයට සමාධියට හතුරෙක් කියලා හිතනවා. මේ වෙනස කෙරුවට සත්‍ය සමාධිය ගැරෙන්නේ නැහැ කියන විශ්වාසය කරත් දෙන්නේ. මම උනන්දු කරනවා නෙවෙයි. ලොකට බැරි වෙලාවට අඳුම වට්ටමින් එහෙම කිව්වේ හානියක් වෙන්නේ නැහැ. එසේ වෙත මනුපාතයන්ට අවසන් වන්නේ
කොහොමද කිදිරිපත් කන්නේ කොහොමද මොකද මේ නරක දෙයක් නෙවෙයි සාහිත අරමුණු ගිවන් කළ ඇතු වෙච්ච තත්ත්වය මේකදී ඇතුළේ පුංචි හැමදේම අපි හිත සැක කරනවා පුංචි හැමදේම අපි හිත වසපාද කරනවා ඒක විචක්ෂණයට ලක් කරනවා කියන්නේ තාමක පිළිගන්න කැමති නැහැ කියන එක පිළිගන්න යුතුයමවත් යටින් කියනවා ඉතින් ඒකට අපි සිතලිය තියෙන්නේ පැමිණි දුක් පැනිරායි කියලා කතාවක් තියෙනවා සිද්දෙන්නේ මේ ඉල්ලගත් එකක් නෙවෙයි පැමිණි දුක් ඒක කාරණින් එකයි ඒක වෙනස් කරන්න කිව්වොත් එන්නේ කබලෙන් එකට වැඩ. අරකට තියෙන කරවිලේ ඉන්න පනුවට කරවිල තිත්ත දැනෙන්නේ නැහැ. උ කරවිලේ ඉන්න උට ලොකු කෑමක් එක. ඒ නිසා මේක පුරුදු කරාට පස්සේ තේරෙනවා මේක ඉන්නකොට කෙලස් නැහැ. ප්‍රතිපදාව තියෙනවා. මේකෙන් එළියට ගිය ගමන් අනිවාර්යෙන් පාළෙන් තොර වෙනවා. අතනක් මෙතනක් හට ගන්නවා කෙලස් වෙනවා. ඉතින් ඒ නිසා මෙතන ඉතින් කොහොම හරි ආපු වෙලා බැගෑ වෙලා බය ආද වෙලා හරි මේක හිටියොත් එතකොට අපිට තේරෙන පටන් අරගන්නවා අපි තාත්තගේ බුදුලේ ඇතුලේ ඉන්නේ අපි පට්ටානේ ඇතුලේ ඉන්නේ එහෙම කියලා මොනවා වෙයිද කියන්නේ කිසිකට මේකට හැඩගැහෙන්න ඕනේ යඩගැහෙන්න පිස්සු සරුවට කතා කරනවා මෙතරම් මහණ දුකක් තමයි මම නෑ කියනවා මේ දුකට සතිය කියන්නේ කියලා මොකද මේ දුකේ සතිය තියෙනවා මේ දුකට සම්පජඤ්ඤය කියන්නේ සංසන්දනාකංග පේනවා තමයි ප්‍රතිවත්ති මේක ගන්න මේ කෙලෙස් අරගෙන ඉතින් ප්‍රමෝදේ කියන්නේ මේකට සුඛය කියන්නේ කියන්නේ පස්සක්ද කියන්නේ. නව වෙනස් කරන්නේ. මෙතන මෙතෙන් එළියට ගිය ගමන් පාන්නේ තොර වෙනවා. ඉතින් මේක කරගෙන යනකොට දරුගබක් දරන මවක් වගේ ප්‍රසූත වේදනාවක් වද විඳින මවක්. ඒක මනාපිට නෙමෙයි විඳිනවොත් මේ ප්‍රසූත වේදනාවෙන් තොර මාතෘත්වයක් නැහැ. එනිසා මේ දෙක හරහා තමයි මේ ලෝකයේ තියෙන ප්‍රධානම කරුණා මෛත්‍රී ගුණේ පිටනේ මවක් දරුවක් අතර ඒ දරුවා විඳින්න වදංග කොච්චර දුක් විඳිනවද ඒ හා සමාන ආදරයක් ඒ දරුවට තියෙනවා විශේෂයෙන්ම මේක දුකසේ තරහ හිටියාම එයා තරහගෙන ඉන්නේ මේ පිටිත කබලේ ලිපටට වැටෙනවා ඊට මිට වැඩිය හොඳයි නමුත් ඒක ශරීරයට ඇඟට වද්දා ගන්න මේක සපවෙමු ජීවිතයේ මේක සපවෙමු මාන්නේ මේක සපවෙමු අපිස් ඥානය මේක හරවන ඔයුව අපේ ඉඳුරන් කවදද මේකට ඡන්ද දෙන්නේ ඊග දුක්ඛ චිතනක් මේ සමාවෙන්න මේ කිලස් නැති චිතනක් මේක ප්‍රතිපදාව කියන බව හැබැයි ඉතින් ඒක අන්තිම කඳුලට යන කම්ම හේතු කරනවා හේතු කරලා
අන්තිමට තමයි බාරගත් දවස තීරණය. ඒක බාර ඒක සැපක් කියලා බලන්න ගියාට පස්සේ ඒකේ තියෙන පැංගිරි ගතිය අඩුයි. ඒකේ තියෙන වද දෙන ගතිය අඩුයි. ඒක අර ඒ විදිහට බලන කම්ම හරි අමාරු වෙනවා. සාමාන්‍යයෙන් මේක අපි මේකට ගැළපෙයි මං හිතනවා. සුරාවත් එහි රසයත් බොන පඩි දන මිස නොබොන අමනන් කෙසේ දනිද කියලා අහන මොන කට්ටිය. බීල බලන්න බොන්න බෑ. අරකු කියන්නේ බොන්න කෝකේ තන්නේ රසදී වහවන්නේ. ජීවකට ඇති මෙතන. හරි සරයි. ඒ බොන්නේ මන අපිට නෙවෙයි. බුදුවට පස්සේ ආ ගන්න ඊට පස්සේ ආ වටේ තියන හැටි බොන්න පුළුවන් වුණා පළවෙනි පැත්තට මං කියන්නේ හැමදාම කම්මේ පණිදෙනිය එනවා එකේ පටන් ගන්න දවස් බීලා. ඕ බීලා වක් කරගෙන සෝ කියලා පිබල බොන්න ගන්නයි. හරකු වගේ. බුදුවට පස්සේ ඒ ඒකට රස ගන්නන පස්සේ ඒ වගේ කටවිලි දිත්ත කොහොමදක් කරන්නේ කුඩු ගන්න වංශයට කුඩු ගන්න කේ තරකක් කා දාකක් දැන්නේ ඉතින් මේ අංශුදු කෙලින් යන වංශයට කා දාකක් තියෙක දෝෂයක් වෙන්නේ උදාහරණයක් ලෙස ස්ත්‍රී දූෂිත කියනවා පෙන්නේ මොකද ඒ ආබලන ඊට පස්සේ ඒක ඒ නෝම් එක ඉඳලා බලන්න ඒ වාග්ම එකක් තමයි මේක මේ දුකේ පුදුරස පිළිවෙලක ප්‍රතිපදාවෙන් ගත්තේ කෙලෙස අඩුයි කපිලන ගතිය තාම තියෙනවා තරණ ගතිය ඔයිට අඩු කරන්න බෑ මේක හා එනවා ඔබට කොම්ප්‍රොමයිස් කරන්න ඒ compromising වලදී අපේ සම්පූර්ණ දැනුම අපේ සම්පූර්ණ හැකියාවේ සම්පූර්ණ පින අපේ සම්පූර්ණ මානෙ මේකට විරුද්ධ වෙනවා. හැබැයි ඇත්තටම යුද්ධයක් ඊට පස්සේ තියෙන දෙවන්නේ සම්බන්ධ නැහැ. ඉතින් ඒකට හැදගෙනවා. ඒක තමයි පරිණාමයේ අන්තිම පරිණාමයේ කියන එක සාමාන්‍ය විදිහට අපි වැඩන්නේ. මුද්‍රියනස් කියන්නේ ඔක ඉවර කරන්න පුළුවන්. පරිණාමයේදී මේ පැමිණි දුකට ඇනිදහක් කරනවා. ඒ කාටත් හානි කරන්නේ නැහැ නම දාහන කරන්නේ ප්‍රතිපදාන කරගෙන පුරුදු කරන්නේ කිතිය කරනකොට මත වෙන හැම දෙයකටම අපි මේ විදිහට කොම්ප්‍රොමයිස් කරනවා කියලා කියන්නේ ඇත්තටම විශාල යුද්ධයක් ඇතිනේ. අගයන් ආඩම්බරය වල අර තිබුණේ සම්පූර්ණ අනිපැත්ත. මේ දිනාගත්ත මේ ඇඟිලි සහිත මේ පෙළෙන සහිත මේ අන්ධකාර දේ මේක තමයි මම දැන් කරගන්නවා. ඒකට හැඩගැහෙන්න පුළුවන් හැඩගැහෙන්න බැරි වෙන්නේ ඒකට විරුද්ධව අපේ තියෙන මතක දාන්න. මිච්ඡාදිට්ඨි. එහෙම නැත්නම් අයෝනිසෝමනසිකාරණ නිසා බෑ. ඉතින් සබ භාවනා කරනවත් ඒ ලැබිච්ච ඵලයට හැඩගැහිමක් තියෙනවා. ඒක තමයි මාර්ග ප්‍රතිපදාව කියලා කියන්නේ ජීවන දැක්කට ඒ ජීවනට හැඩගැහෙන්න පදන් වෙන්න ගොඩක් අල්ලනවා. ඒ නිසා සම්බුත්යන් සඳහන් කරන්නේ අපි කියන්නේ සෝවාන් වුණත් අසෝවාන් බව දැනගන්න ඇසුරින්මයි දැනගන්න පුළුවන් ඉන්නේ ඒ බොහෝ කල් ඇසුරින්. එයාට තේරෙන්නේ නැහැ. මොකද එයා දන්න පැහැදිලිව දැන් මෙතෙන් යන්න ඕනේ කියලා. නමුත් අපි හැම දැනුමක්ම එක වාද කරනවා. අපි හැම හැකියාවක්ම එක වාද කරනවා. අපි හැම පිනක්ම එක වාද කරනවා. දන්න පරිදි නටන කරන්නේ නැහොත් අන්තිම ලැබෙන්නේ දක්ක සටන් කරනවා. ඒක තමයි ඔය සීසන් මිනී කියන්නේ. ජේතවයේ තුන්වෙනිවතාවට මේ ප්‍රශ්න අහනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තණ්හාමාන දෙති තුලින්ම මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. තණ්හායි කියනවා නෑ, වාණි කියනවා, දිටි කියනවා. තුනම කලවම් තියෙනවා. මොන තරම් ප්‍රශ්න නගන්නේ කාටවත් කරන්න දෙන්නේ නෙමෙයි. අපේ දැටි බැංකුවට අපි අයිසකෝ විසඳනවා. උත්තරේ ජීවිතයක් හම් වෙන්නේ නැහැ. පොඩි උත්තරයක යොමුක් වෙනවා. උත්තරය හම් වෙන්නේ තමන්ගේම ක්‍රියාකාරකම් හරහා. තමන් මේ යුද්ධ කරනම දිනනවා අයිති වාස්තන් දිනා ගන්නෝනේ ඉතින් දිනා ගැනීමේදී අර සීල සමාධි ප්‍රඥා ආයුධ ටික අතේ නිතරම තියෙනවා ඒ නිසා දිනක සක්ම යන එකයි තියෙන්නේ ඊයේකමයි මට මේ ප්‍රශ්නේ. මහත්යේ දාපන විතර මොන මතෙස්සා අලගෙන ආදේශ සම්පත්තියේ සාරයෙන් මට සිදේ. ගම්නාන්දී සම්මහන්දේ ඔය වහන්සේ අප දිනන දාන දුරුම විතර ආදේශ දෙන්න බැහැ අප බලන්න.
මගේ වැඩේ වුණාට පස්සේ ඕනේ නැහැ. ඊට පස්සේ ඥානී රාමරෝණෙත් දවතරෝණෙත් ඊයේක නඩව දාන කියලා කියනවා ඒ වගේ. ශරීරාවසබේ ඇදිලිත් එක ඉක්මනට සයිකල් ආවේ. ඉතින් ඉදිරියට කියන්න බෑ. ඔව් ගොඩ දෙනෙක් මං හිතන්නේ නෑ මේක නම් ඉන්නේ නෑ. මේ ඥානී රාමර මගේ ගෝලෙක්. ඉතින් මම උගන්නේ උගන්නනවා කියලා මට දිගින්වත් අර එන්නක් කිසිම සම්බන්ධයක් නෑ ඥානී රාමර. විනේකනේ ඒකට වෙන සේවය අගය කරනවා. විශේෂයෙන් කියනවා රටට මොනවද කතා කරන්න. ඒ වගේම ඥානෙට අමතන විතර ගවේෂණය කරනවා. ඉතින් හොයනවා. හැබැයිදනව භාවනා කරන අයගෙත් ඇස්වත් කරනවා. ඒ පිළිගත් කියනවා මම වගේ මනස විසිකනවා නම් අවුච්චාන. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඔක්කොට වැඩිවත් තදේ ඉරි වයස්කාරය. එච්චරයි. මන්නව මොනකට සලකන්නේ? මං සලකන්නේ මම බෑහු පාරේ බලනකොට මට ওই වයසේදී ওই දැනුම තිබුණා. එතකොට හොඳම සෙල්ලක්කාර හොඳටම කාමෝගී ජීවිතයක් වටිනවා. ජීයන බනෝට වටිනවා. ජීයන්න බෑ. බෑ කොනා කෙල්ලා ගන්නයි පොර දා ගන්න හැදි කියලා ඒක කියනවා. ඒකෙදි 150ක් වගේ කිව්ව ඔයගොල්ලන්ට. 150ක් වගේ කිව්ව ජීවිතේදී. ජීවිතයට කනගන යනවා නම් ඒක සංඝයාට පිටපණින්න බෑ. ගීයන්ගේ තියෙන අමන, තකතිරු, මරි, මෝඩ ගන්න තමයි ලක්යනවා. මේ කීක දීලා හැම තීලා සෞතු කරනවා. ගිය නැතු සංඝයා සෞතු වෙන්නේ නැහැ. සංඝයා නැතු ගිය සෞතු වෙන්නේ නැහැ. උභවඥාඥනි සිත ආරාධයන් දෙකක් ධම්මං යෝගක්ෂිම අනුතර. අගාරා අනගාරාච. සංඝයා වලන ජීවිත නැහැ නැති ආද දෙන්න එකින් එකට පිටන්න ඕනේ. පිටලා දැකගත්තොත් අපිට මේ ඉච්ඡර පිළිහිමක් වෙලා නැහැ. අපි දේවක් කොට ගන්න පුළුවන්. හැබැයි නිචරම එළව සිත කටයුතු කරන්න ඕනේ. මුණියන් දකින්න ගම විතර පන්සලේ ඉර පන්සලා කියන්නේ. මුණියන් දැකලා පස්සේ තින්නෝනේ මොකද අපේ දරුවෝ ඉන්නවනේ. දැන් අපි එනයි ගාපසට. දරු සමන්හන්ස ඊයේ රාත්‍රියේ කළ සම්විෂාව යෝගාවචර මුදිතාගෙන විස්මක් කියලා. එයා අසාති මගේ සිල්ලක ආ ප්‍රශ්න ඉදේ කරන පිළිතුරු දැනගන්න. ඉතින් අවස් ප්‍රශ්නයක් නැතිවට මා අවසරයෙන් සේවවා. ඒ සමගම මට ඉගේ භාවනාවෙන් ලබු කරන අත්දැකීම අත මෙහි සඳහන් කරනු ලැබෙනුත් වෙනි. අනිත් යෝගින්ද ගැලවීම සඳහා ඒ සිද්ධියද ප්‍රශ්නය ඇත. ඔබ වහන්සේ කියු පරිදි සිත විවේක ස්ථානයට පැමිණ එතනු විඥානයට පාදක වීමට අරමුණක් නැතිව අනිශ්චිත තත්ත්වයක පැමිණ යන සිත නොදෙමින් යයි. මේ සිදුවීම එළමයේ ධර්මය අසා නොදිනුන කල්යාණ මිත්‍රයෙකුගේ මරපෙන්වීමක් නොමැතිව අහම්බෙන් අමියසයට සිදුවිය හැකිද? සම්පූර්ණයෙන් කෙලෙස් නැති නොකළ අයෙකුට මෙවැනි දෙයක් සිදුවිය හැකිද? එසේ නැතිනම් මෙවැනි සිදුවීම් අරූපී ධ්‍යානවල නිද අයෙකු එක්ස්පීරියන්ස් කරන දෙයක්ද? නෝ උපින් විපස්සනා මේක ඇත්තම මේ සංනිවේදනය කරන්න පුළුවන් පණිවිඩයක් නෙවෙයි. මේ தත්ත්වයේ හිතට ආධුනික දෙයක් නෙවෙයි. නම කතා මේක අහගෙන ඉච්ච කඳුරන්නේ අපි. නැත්නම් ඉතේ කොච්චරක්වත් මේ වගේ හිතේ තිබුණු தත්ත්වයක් තමයි. මම සර්වඥය තමයි හරියට ප්‍රතිපදාවෙන් දෙන්නේ දීලා ඕන තරමක් යන්න පුළුවන්, එන්න පුළුවන්, තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් මට්ටමකට මේක ඉදිරිපත් කෙරේ සර්වඥයන් වහන්සේ. ඒ නිසා කවම කවදාකවත් දන්න කෙනෙක්ගෙන් අහන්න නැතුව මේකට කොහොමඩක්වත් මේක එක්ස්පීරියන්ස් කරන්න බෑ. ඒක සර්වඥාසික ප්‍රකාශය. සම්මාදිට ඇති වෙන්නේ ඒකාන්තයෙන් පරතෝකෝෂය අවශ්‍යයි. පරතෝකෝෂය කියන්නේ දන්න කෙනෙක්ගෙන් අහන්න ඕනේ. දෙක තමයි යොන්සුමස්කාරයේ ලබන්න ඕනේ. අපි කිව්වොත් දැන් මේ වාදයේ මෙහෙම කියමු. මහා ප්‍රමුඛදී. ඇතැම් 16ක 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 උස තියෙන රත්තරන් තියෙන ඇතුළේ. මහත්මාවගේ වතුර එක්ස්ට්‍රා කරලා ගත්තොත් එච්චර රත්තරන් තියෙනවා. ඉන්ජිමුණට වැඩක් තියෙනවා පිට වැඩ ගන්න බෑ නේද? මොලික තියෙන රත්තරන් ප්‍රමාණය මැන්නොත් දශම බිඳුව බිඳුව පහක් වගේ ගණක් තියෙනවා. ඉතින් ඔක්කොම වතුර වාෂ්ප කරලා ගැටුවොත් මෙච්චර රත්තරන් තියෙනවා. නමුත් අපිට ඒක තියෙන බාධා රත්තර ගන්න බෑ. අපිට ඕනේ ටික ගන්න බෑනේ. ඒ වගේ මේ වාතයේ ඊතර තියෙනවා. ඊතර හරිය වටින දෙයක්. කම්පෂන් එකක් වුණාට පස්සේ එක්සෝස්ට් නෑ ඊතර දැම්මොත්.
කොහොමද වෙන් කරගන්නේ? يعني අපි හිතේ හැමතැනම නිවන තියෙනවා. ඒ එක්ස්ට්‍රා කරන මෙන්න මේක නිවනයි කියලා හු දිනලා හුවා දක්වන්න පුළුවන් ගතියක් එන්න නම් ඒක ගණීපාණය කරලා ගන්න එපා මේක පෙන්වන්න කාටද? ඒ නිසා මේ මනුෂ්‍ය මනසට විච්ච මේ අසීමිත හැකියාව සබචනාසි තමන්ගේ මනසේ මතු කරගත්ත විතරක් නෙවෙයි. ඒක තව මොඩේකට කියලා දෙන්නේ නැහැ. ඒ පොඩි දෙයකට සලකන්නේ බා. තව මොඩේකට කිසිම තකටියු කිසිම දැකීම නැතුව කාමෙටම පහඳින කාමෙටම කඳුරන කාම 16කට. අනිත් දරුව මං ගැන පොඩක් කාපන්න අනිත් බම්බු කරා දමුස ගැන අහන්න අපිට වෙලා තියෙනවද කියන මනසින් මිනිස්සුන්ට කියන්නේ මේක. ඉමරසේ යටපත් කරන වචනෙට යට කරන ගෞරවයක් ඇති වෙන්න මෙන්න මෙහෙම කරපන් කියලා ඔබටත් ඒක ඕනනම් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් කියලා. මට ඇත්තටම හුඟක් කිනාද එදින මේ සර්වචන කිනම් දැක්කම මට ඉච්චර ලොකු දෙයක් නෙමෙයි මේ තක తీරු මම පොඩි ඒකට කොහොමද කියලා දුන්නේ. මුදව තාරකින් අත් අපිට ඒක උකහා ගන්න ජීවකුත් නෑ උකහා ගන්න පාඩුවක් තිත්තයි කම්මැලි නීරසයි මේක කියන්නේ මේක කොහොම හරි නේද හිතලා දානවා කියුවාම මේ සංනිවේදනේ නම් මේ කියන්නේ බුද්ධ සහ සම්මා සම්බුද්ධ අතර තියෙන වෙනස. සුචරණ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන්. සම්මා සම්බුද්ධ කියන්නේ ඒක නෙමෙයි. තවත් ඒ වගේ ඒ වගේ නේ අම්මන තක తీරු මරි බෝඩේ උට උන්න තරම් දහංගට දාලා දුන්නා. ඉන්සානේ ඉවර කියන එක මනුස්ස ජීවිතේ ලද්දාකටම් තියෙනවා. එක්ස්ට්‍රැක් කරගන්න දන්නේ නැහැ. ඒක වෙන් කරගන්න දන්නේ නැහැ. මොකද හේතුව අනිප්පත්ත තමයි යන්නේ. ආයේ මොකද මේ නිවන දුන්නට පස්සේ කිව්ව හරි පාළුයි හරි කම්මැලි හරි නීරසයි හරි දවනා වගේ හරි තවනා වගේ ඒක ගන්න අන්තිම හේතුව කරලා. ඇත්තට පස්සේ තේරෙනවා ඉතින් මේ කොයි පොඩි කාටද මිසක්කම. ඒක නැන්නේ. ඊට තක්ක කාරවට කියන්න උනා බුදුහාම පහල වෙන්න ඕනේ. ඕක අර එක මිනිහෙක් වඩසෙක් කියනවා කම්පියුටර් එකකට රිලෙවේ කුඩ බයින්න පටන් ගන්නවා කීබෝඩ් එකකට E=MC² වදින්න පුළුවන් වෙලාව උඩ පැනගෙන ගියොත් රිලෙවේ ජීවිතේ ඕවි අයින්ස්ටයින් සමහර කීයකින් වදින්න බැරිද මං කියන්නේ ගන්නකොට කම්බිනේෂන් කොච්චරද වදිනවා වර එක E=MC² වදින්න පුළුවන් එසකට ඒ ඕයි ඇත්තටම අයින්ස්ටයින් පොට්ටයක්. ආයි කතා දෙකක් නෑ පොට්ටයක්. කොහොමද දන්නේ ආලෝක වේගයේ වර්ගයට සමානයි කියලා? මොකෙන් වයින්ද පුළුවන්ද? මේ ළඟදී බොරු නයි. මේ ළඟදී දැන් සමාන දැන් මාසල මාස කාලක් ඉස්සෙල්ලා ආලෝක වේගයට වැඩිය වේගය යන අංශුවක් හොයාගත්ත ස්විස්තරද? ඉවරයි. අයින්ස්ටයින් ඔච්චර කියපු කතා ඉවරයි. මොකද ඌ ගැහුවේ අන්තිමටම ලොකුම වේගය තියෙන එක c. ඒක ස්ක්වයර් එකක් වුණා. ඒක කාටවත් හිතා ගන්න බැහැ. ඔප්පොත්තේ ඉන්නේ තමයි මුචජනන්ත කියන එකත් මොනම විදිහකින්වත් අපිට පිටින් හම්බෙන දෙයක් නෙවෙයි. ඒක තමයි මේ ඇතුළේ තිබුණේ. නමුත් මේක අර මොදේ තියෙන රත්තරන් කුට්ටියක් වගේ. අහසේ තියෙන ඊතර වගේ එක්ස්ට්‍රැක්ට් කරන්න බෑ. එක්ස්ට්‍රැක්ට් වෙන්නේ බුද්ධ උත්පාද කාලේ විතරයි. අනික ආයම ඩිස්පර්ෂන් එක. කොහෙවත් නැහැ. ඒකේ සාක්ෂි සංස්කෘතියක් තියෙනවා. සාක්ෂි සංස්කෘතිය තියෙනවා. ඒත් මේකට බහුත් කැලේසත් වෙසිදි ගියාට පස්සේ මොහොන්න වතුර වීදුරක් යන පොළොවට වැටුණාට පස්සේ ඒ වතුරේ කායි ගන්න දෙයක් නැහැ නේ වතුර තමයි ඒක තියෙන අර ඩ්‍රින්කින් ක්වොලිටි එක නෑ නේ ස්ප්ලිට් වෝටර් ඉතින් ඒ වගේ එකක් වෙන්නේ මුදන්සේ ඒකතු කරලා කාලේ කරපෙන්න ඉතින් පින්නන කාලේ මෙහෙම තීකී තව තියෙනවා අපිට බබාලා ඉන්නවා මයිචු බුදුහමර එකක් කරන්න යනවනේ මං කියන්න ඕනේ නැන්නේ මොනවද කියන්නේ ඊදීදී මේක ගන්න විදිහට වෙනවා කියනකොට නම් ඒක ඇත්තටම බුදු ගුණේ කොද්ද මේ මම හිතනවා මේක මේ ධර්ම කාගයක් කියලා. අපි තියෙන පුදුමාකාරම එක තොල ගහගෙන තරහ වකට කමන්නේ අවුරු හැටි කාට හදි නිමේ પરම්පරාව වෙන දෙයක්සුව බුදු මුලක් විකුණ ගන්න එකයි දෙන්නේ කොහොමද? එක මුලක් වුණ ගත්තොත් ඇති. ඊර්මසේ උඩු ගන්න දුන්නා. ඒ නිසා මේ මනුෂ්‍යත්වයක හම්බෙන එකක් නැහැ කියන්නත් බෑ. අමුණට ඒක මනුෂ්‍යයක අඳුනගන්නේ. කන්නේ කර බුදු බුදියකින් තමයි. බුදු බලයකින් තමයි. මොකද මේ මනුෂ්‍යය දන්නේම නැහැ. මේ මනුෂ්‍යක ඕනේ නිට්ටරෝම හොඳින් හරි නරකින් හරි ඉතුරුක් වෙනවා. ආයේ මොකුත් නැහැ. රාමල් නිදින දවල් නිදින රාදානියෙද තමයි. ඒක තියෙන දාකල් දෙකට යන්න බෑ. ඒසරත් බලන්න අපි කරන ෆයිට් එක ඇති මේ යෝගාවචරයක් වශයෙන් අපි ගත කරන ජීවිතයක තියෙන චිලෙන්ජ් එක තියා බලනකොට
බුදුහන්තුගේ ඈත ඉඳලා සාදු කියනවා. නමුත් මේ අපේ කවේ මිනිස්සේ කියන්නේ මිනිහා පාට පිස්සු බානා ගල උරනක් කියලා කියන තමයි කියන්නේ. මේ වචන තේරෙන්නේ නැහැ. මේ මිනිස්ස මෙච්චර මේ සැපම ඇත්තක දාලා ගිහිල්ලා මේ ඇයි මේ පරියන්කේදම කරගෙන ගතවද නැංග කවුසල් දිලා නැගුවා වගේ මේ දඟලන්නේ මොකටද කියලා තේරෙන්නේ. මේ නිසා ලොකු සාරිත කාට කියන්නේ ජීවත් තකින්න ඕනේ යෝගා වචනයටත් වඳින්න වාගේ. කොටි දෙලිමක් නෙවෙන්නේ මේ. ඉන්නේ තමයි කියන දේ නිහත යමක් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ මම හිතන ප්‍රශ්න. වෙන ප්‍රශ්නය. සක්මා භාවනායේදී සම්පිය බලවත් කරගෙන අවස්ථාවලදී උසන්දස්සී කාමයේ අරමුණට විඥානය මාරු වන සැටි. මේකෙන් කරලා ඔබ්සර්වේෂන්. වලාසින් අවස්ථාවලදී පරිණාමයේ යා කාලය දැනගන්නවා. සක්මන ලබා පවන පරයන්ක දැනෙන්නේ නුදුද සේල් නම් සක්මන නෑ නුදුද ආරෝණේ ආරෝණට පයින් බව පේනවනේ ඉතින් පරයන් ගෙදල සක්මන දැනෙන ගැත්තේ හරියට ආරෝණ මාර්ගය විතරදී සක්මන බලෙන් කරනකේ ආරෝණ මාර්ගය විතරදී ඔබතු වෙනම පාඩම ගන්නකොට සක්මනේ ඉන්නකොට ආරෝණේ ආරෝණට පයින්දි පේනවනම් සක්මුල පරයන්කට යන එක තරමුණු මාර්ගය ඔක්කොට ඒක අල්ලගෙන කරන්න එක පුළුවන්. බැරි නම් නිතන් ඒක ප්‍රශ්නේ නැහැ. නැත්නම් ඒ තර ස්කිල් එක තියෙනවා නම් ඇයි ඒ ප්‍රශ්නේ ඇතුළත මේ ප්‍රශ්නේ දාගන්නේ? උසස්ම අවස්ථාවේදී හේතුම නිමත විතරක් ලැබෙස් ඇති කියලා දැක්කේ නිමතද සීක්‍රේ පැටිලි විනාශ කරන සැටි බලසිතින් මෙහි සතිය ඉදිරිපත් කරන අවශ්‍ය එකාසේ නෝමි ඉදුනේ ඉඳලා ආක්ෂස් ඩාක්ස් විශේෂතාවයි දෙන්නේ අබුදා හැරක් සර්ටිෆිකේට් එකක් ගන්න ගල මේ දිනට සාමාන්‍ය අපිට ජීවිතයේදී මේ සතිය වඩන්නේ නැත්තම් මේ බාහන මැදත් අරන් දෙන්නේ නැහැ. ඉතින් ආයෙ ගිහින් සාමාන්‍ය ජීවිතේට දාන්න පුළුවන් වෙන්නේ. ඒකට කල ගන්නවා මීටර. ඒකට පුදුම හිතෙනවා මේ ඉස්සල්ලා මේ බාහන මැදත් තාන ගිහලා ආනාපානවත් වඩන්න බැරි සතිය. දැන් තිලක්කාර විදිහට ඕනේ කරනකොට තියෙනවා. බුදුජානනාගේ වරදින්නේ බුදුරජාණන් සඳහන් කරන සම්මිති සූත්‍රය ඔබ බාර දැනගත්තත් එතුමත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා ඒක මනුෂ්‍ය ජීවිතයේ හැටි. දන්නේ නැති තමයි තියෙන්නේ. සතිය තියෙන බව දන්නේ නැහැ. සතාධිපතිය රබ්බිය ධම්මා. ඕනම අකුසලයක් කරනකොට සතෙක් මරනකොට සම්මා මරනකොට සතිය තියෙනවා. ඒක සමාදන් වෙන අපේ වලට වෙන එකක්.